ලෝකයේ ගත්තාම විවිධ වර්ණවල මල් තියෙනවා. ඒ වගේම විවිධ හැඩයෙන් යුක්ත, විවිධ සුවඳින් යුක්ත, විවිධ රසකින් යුක්ත, විවිධ වටිනාකමකින් යුක්ත මල් තියෙනවා. පොදුවේ ගත්තාම මේ හැම මලක්ම ඉතාමත් ලස්සන, පියකරු, මනසට සුවදායක බවක් ලබා දෙනවා. අතීතයේ ගත්තත් වර්තමානයේ ගත්තත් මල්වල පවත්නා විවිධ ගන්ධයන්ගෙන් මිනිස් සිතුවිලි වෙනස් වෙන බැව් විවිධාකාර පරීක්ෂණෙන් සනාථ කරලා තියෙනවා. ඔබ එහෙම අහලා තියෙන විවිධ මල් වර්ග අතර නුහුරු මලක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මනුකා. මේ නම සමහරුන් අහලා තියෙන්නත් පුළුවන්. සමහරුන් අහලා නොතියෙන්නත් පුළුවන්. මේ කොහොම වුණත් මේ මල් ගසේ නිජ බිම නව සීලන්තයයි. ඒ වගේම මේ ගස නව සීලන්තයට පමණක් ආවේනික ගහ. මෙය ශුද්‍ර ජීවි දිලීරනාශක ප්‍රතිගිනි අවුලවන ශාකයක් වශයෙන්ුත් හඳුන්වනු ලබනවා. එය මිනිස් මනසේ ඇතිවන කාංසාව, මානසික පීඩනය වැනි මේ කාලය තුල බහුලවම පවතින අතිශය පීඩනකාරී ජනප්‍රිය රෝගී තත්ත්වයන් රැසකට මනා ඔසුවක් වෙනවා. මනුකා කොළ කියන්නේ ස්වභාවික ප්‍රතිජීවකයක්. ඒ කොළවලින් කැස්ස, හෙම්බිරිස්සාව, උණ වැනි රෝගත්, විවිධ ආසාදන තත්ත්වයන්ගෙනුත් මිනිස් සිරුර ආරක්ෂා කිරීමට හැකියාවක් ලැබෙනවා. බොහෝ දෙනා කියන විදිහට මනුකා කියන්නේ අපේ තේ ගහටත් වඩා ඉතා ප්‍රසන්න සුවඳකින් යුක්ත ශාකයක්. මේ සියල්ලටම වඩා මනුකා මලෙහි පවතින ඉතාමත් වටින දේ තමයි එයින් ලබා ගන්න මීපැණි. මේ මීපැණි ඉතාමත්ම ඉහළ වටිනාකමකින් යුක්ත වන අතර ඊට හේතු වන්නේ එහි පවතින ආහාර දිරවීමේ ගුණයයි. වෛද්‍ය නිර්දේශයට අනුව මේ මීපැණි දිනකට තේ හැඳි එකක් දෙකක් ගැනීම ප්‍රමාණවත් වෙනවා. බොහොමයක් නව සීලන්ත ජාතිකයින් මනුකා මීපැණි යෝගට් වල තවරලා හරි පාන් කැබැල්ලක තවරලා හරි ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නවා. මනුකා මීපැණි බොහොමයක් වෙලාවට හැඳින්වෙන්නේ ඖෂධීය මීපැණි විදිහට. ඒකට හේතුව තමයි ඒකේ තියෙන ඉහළ ප්‍රතිබැක්ටීරියා ක්‍රියාකාරීත්වය. ඉතින් ඒක උපයෝගී කරගෙන තුවාල සුව කිරීමට කදිම ස්වභාවික ක්‍රමයන් තියෙන බව පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම මනුකා තෙල්, ලී, කුළුබඩු වලින් මිනිසුන්ගේ මනස සංසුන් කරන්නට හැකියාව ඇති බව මේ වන විට පරීක්ෂණයන් රැසකින් ඔප්පු වෙ තියෙනවා. ඉතින් කියන්න ඕන තරමින් ඉතා කුඩා මලක් වුණාට මනුකා මල සතුව පවතින ඉහළ වටිනාකම මිල කළ නොහැකි කියලා.